හිතන්නේ වෛරස් එකක් නැති කරන්න ඇන්ටිබයොටික්ස් පාවිච්චි කළත් හරිද වෛරස් පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය ලක් වෙලා තියෙනවා ලෝකයේ බොහෝ දෙනෙක් ප්‍රතිකර්ම හොයමින් ඉන්නවා ඒකට ප්‍රධාන හේතුව COVID-19 හෙවත් කොරෝනා වෛරස් මේ අතරින් සමහරක් දෙනා සිතනවා ඒ ඇන්ටිබයොටික්ස් මේ සඳහා පාවිච්චි කරන්න බැරි කියලා ඔබ හිතන්නේ කුමක්ද ඇන්ටිබයොටික්ස් කියන්නේ බැක්ටීරියා පාලනය සඳහා භාවිත කරන ඖෂධ වර්ගයක්. ඒ වෛරස් සඳහා කිසිසේත්ම යෝග්‍ය වෙන්නේ නැහැ. වෛරසයෙන් මගින් බෝ වෙන රෝග වළක්වා ගැනීමට අත්‍යවශ්‍ය වෙන්නේ හොඳ ප්‍රතිශක්තිකරණ පද්ධතියක්. සමහර වෛරස් සඳහා ප්‍රතිකාර ලෙස වැක්සීන් සොයාගෙන ඇතිනම් කොරෝනා වෛරසය සඳහා මෙතෙත් වැක්සීනයක් සොයාගෙන නොමැත. එම නිසා ප්‍රතිශක්තිකරණයේ ඉහළ නංවා ගැනීම ඉතාම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. දැන් අපි බලමු ප්‍රතිශක්තිකරණයේ ස්වභාවික ඉහළ නංවා ගන්න කොහොමද කියලා. පෝෂදායි සහ ඇන්ටිඔක්සිඩන්ට් වැඩි ආහාර ඔබේ ආහාරයට එකතු කරගන්න. ඇන්ටිඔක්සිඩන්ට් ප්‍රතිශක්තිකරණ ඉහළ නැංවීමට ඉමහත් උපකාරී වෙනවා. විටමින් වර්ග අතරින් විටමින් E, D සහ C. ඇන්ටිඔක්සිඩන්ට් වෙන අතර මිනරල් අතරින් කොපර්, සින්ක්, සෙලෙනියම් ඇන්ටිඔක්සිඩන්ට් වෙනවා. මීට අමතරව විටමින් B6, ෆෝලික් ඇසිඩ් අයන් සපිරුණු ආහාරද ප්‍රතිශක්තිකරණය වැඩි කිරීමට උදව් වෙනවා. විටමින් C සපිරුණු ආහාර ලෙස දෙහි, දොඩම්, තක්කාලි, පේර, වෙරළු නිල්ලි, ඒ වගේම ස්ට්‍රෝබෙරි වැනි බෙරි වර්ග, බෙල් පෙපර් වර්ගට ආහාරයට එකතු කරගන්න පුළුවන්. විටමින් A සපිරුණු ආහාර ලෙස කහපැහැති එළවලු පළතුරු වර්ග, ඒ කියන්නේ වට්ටක්ක, කැරට්, ගස් ලබු, අඹ, ඒ වගේම විතර කහමද කිරි පලා වර්ග ඔබේ ආහාරයට එකතු කරගන්න පුළුවන්. විටමින් ඊ සපිරිනු ආහාර ලෙස අලියට පේර රටකජු, ආමන්ඩ්, කජු, තල, ඒ වගේම සූර්යකාන්ත තෙල්, ඔලිව් තෙල් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟ වැදගත් කාරණාව ප්‍රමාණවත් නිින්ද. ප්‍රමාණවත් නිින්ද ස්වභාවික ප්‍රතිශක්තිකරණයේ වර්ධනයට ඉතාමත්ම වැදගත් වෙනවා. ඔබ අසනීපයකින් සිටින විට සුවදායි නිින්දකින් ඒ ඉඩ ලබා දෙන රෝගය සමග සටන් කරන්න. වැඩිහිටියෙකු දිනකට පැය 7කුත්, පාසල් යන වයසේ දරුවන් දිනකට පැය 8කුත් සහ 10කුත් අතර ප්‍රමාණයකුත්, ඒ වගේම කුඩා දරුවන් එනම් අත දරුවන් පැය 14ක් විතර ප්‍රමාණයකුත් නිින්දක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ජලය ප්‍රමාණවත් ලෙස පානය කිරීම. ජලය ඔක්සිජන් සහ වෙනත් පෝෂක සංඝටක පරිවහනයට උදව් වනතර එමගින් ශරීරයේ නිපදවන විෂද්‍රව්‍යවත් කිරීමට උපකාරී වෙනවා. ඊළඟ කාරණේ දුම්පානය, මත්පැන්, මත්ද්‍රව්‍ය පානයෙන් වැළකී සිටින්න ඕනේ. මෙමගින් ප්‍රතිශක්තිකරණයේ පද්ධතිය දුර්වල වෙනවා. මත්පැන් වලින් අක්මාවට හානි කරන අතර ආහාර ජීර්ණ පද්ධතිය සිටින හිතකර බැක්ටීරියා වුණත් විනාශ කරන්න පුළුවන්. ඒ වගේම දුම්පානයෙන් ශ්වසන ආබාධ පවා ඇති කරනවා. ඊළඟ අත්‍යවශ්‍ය පියවර වන්නේ ව්‍යායාම. ව්‍යායාම මගින් ශරීරයේ හෝමෝන ස්රාව වැනි පරිවෘත්තීය ක්‍රියාවන් හොඳින් සිද්ධ වෙනවා. එමගින් ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු වෙනවා. දිනකට අවම ලෙස විනාඩි 30ක්වත් ශාරීරික ව්‍යායාම වල නිරත වීම අත්‍යවශ්‍ය වෙනවා. ව්‍යායාම මගින් ඔබගේ නියමිත ශරීර බර පවත්වා ගන්න පුළුවන්. එමගින් දියවැඩියාව, කොලෙස්ටරෝල් වැනි බෝන් නොවන රෝග අවදානම් උනත් අඩු කර ගන්න පුළුවන්. ධාන වැදගත් කාරණේ වෙන්නේ කාබනීකృత බීම වර්ග, ශනික ආහාර, සීනි අධික ආහාර ගැනීමෙන් වැළකී සිටීම. ඒ ඔබගේ ස්ථූලභාවයට හේතු වන අතර පරිවෘත්තීය ක්‍රියාවන්ටද බාධා කරනවා. ඒ වගේ තව වැදගත් කාරණු දැනගන්න ඕන නම් අපේ channel එක subscribe කරන්න.